දාගන්න. ආ දැන් යනවා සර්. හරි. හරි, අපි මේ ඉන්ටර්වියු සෙෂන් එක පටන් ගමු. මම ඉන්ටර්වියුස් එකක් දීලා ඉන්නම්. ප්‍රශ්න මොනවද තියෙනවද? උගන්නපු දේවල් වල තේරෙන්නේ නැති දැන් මොනවා හරි තියෙනවද? අඩුපාඩු දැනගන්න ඕන දේවල්. සර් හොඳට කියලා දෙනවා සර්. එහෙම මොකුත් අවුල නැහැ සර්. අපි පොඩි එහෙනම් 1-to-1 session එකක් පටන් ගමු. ළමයිට දැන් motivation videos තියෙනවානේ. ඒ වගේ මේකක් දාන්නම්. අවුල නැහැනේ. අවුල නැහැ සර්. හරි, අද එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපේ තවත් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ තමයි කපිල. ඉතින් එයා ඉන්ඩෙක්ස් නම්බර් එක එයා හඳුන්වලා දෙයි. මටත් මතක නැහැ මොකද්ද කියලා. ඉතින් එයා ඉන්ඩෙක්ස් නම්බර් එක හඳුන්වලා දෙයි. ඉතින් එයා කොහොමද, කවුද, කින්ද, මන්ද, කොහොමද ජොයින් වුනේ? ඉතින් ඔයා වගේම තව කෙනෙක් තමයි ඒ. ඉතින් මේ වීඩියෝ එක බලන, මේ සෙෂන් එක බලන කට්ටිය කරුණාකරලා අන්තිම වෙනකම් බලන්න. මොකද ඔබතුමා ඉන්න තැන තමයි ඒ මනුස්සයා හිටින්. ඉතින් ඒ මනුස්සයා අද ඉන්න තැන කොතනද කියලා බලා ගන්න පුළුවන්. ගොඩක් අය හිත හිත ඉන්නවා මේක කරන්න පුළුවන්ද, කරන්න හොඳයිද, බයයි. අඩියක් ඉස්සරහට තියන රිස්ක් එකක් ගන්න බයයි. රිස්ක් එකක් ගන්න නැති මිනිස්සු කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මේ වගේ රිස්ක් එකක් බය නැතුව අපේ විශ්වාසය තියලා අපිත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගත්ත තවත් සාර්ථක ළමයෙක්ගේ ඉන්ටර්වියු සෙෂන් එකක්. එහෙනම් අපි බලමු එයාලගෙන් අහලම. ඉතින් ඔබතුමාට හඳුන්වලා දෙන්න පුළුවන්ද, ඔබතුමා කවුද, ඔබතුමාගේ ඉන්ඩෙක්ස් නම්බර් මොකද්ද, ඔබතුමා කොහොමද ජොයින් වුණේ, කොහොමද මාස්ටර් කැම්පස් එක ගැන දැනගත්තේ කියලා? සර් මම ගෙවල් නම් මොනරාගල සර්. මොනරාගල. හරි, මේ ජොයින්ට් උනේ නම් සර් ෆේස්බුක් එකේ දැකලා මාස ගාණක් විතර මං හිටියා සර් කෝස් එකට සම්බන්ධ වෙන්න. මේ විශ්වාස කරන්නේ නැහැ සර්, පොඩ්ඩක් WhatsApp එකේ group එකේ බල්ල බල්ල තමයි සර් ජොයින්ට් උනේ. ගොඩක් අයට මේ ප්‍රශ්නේ තිබ්බා. ඒ කියන්නේ විශ්වාසය කරන්න බැහැ මේ දවස්වල. මේ කාලේ හැටි හැටි ගොඩක් අය හොරු සිග්නල් දෙනවා කියලා සල්ලි ගන්නවා, රවට්ටනවා. ඉතින් ගොඩක් අය එහෙමනේ කරන්නේ. දැන් ඉතින් අපේ මත ඊට පස්සේ ඔබතුමාට විශ්වාසයක් ගොඩනැගුණා. ගොඩනැගෙන හේතුව අපේ ළමයි මේ වගේ සක්සස් දාන නිසා. ඉතින් ඒ වගේ ඔබතුමාටත් ඉගෙනගෙන ලස්සන තැනකට යන්න පුළුවන් කියන විශ්වාසය ඇතුළත මම හිතන්නේ ජොයින් වුණේ. සර් මම අර වීඩියෝ YouTube එකේ දාලා තිබ්බවත් බැලුවා සර්, සර්ලාගේ ළමයි සක්සස් වෙලා තියෙන විදිහ. ඉතින් ඔබතුමාට කවදා හරි හිතුණාද ඔබතුමාගේත් වීඩියෝ සෙෂන් එකක් මේ විදිහට ලයිව් මීටින් එකකට එන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන් කියලා? බෙට් කරා සර් මේ ලක්ෂ 10ක් විතර කෑෂ් ගේම් එක ගහලා ලොස් වෙලා හිටියේ සර්. ගොඩක් සතුටු සර්. දැන් හරි සර්. ඔබතුමාට එතකොට ඉගෙනගත් දේවල් වල ප්‍රයෝජනක් තිබ්බද? දැන් ඔබතුමා මේ වගේ මීටින් සෙක්ෂන් වල ගොඩක් ප්‍රයෝජනක් තිබ්බා සර්. මම හිතුවේවත් නැහැ සර් මෙහෙම කරගන්න පුළුවන් ය කියලා සර්. අනිවාර්යෙන් අනිවාර්යෙන්. දවසින් මම රුපියල් 2000යි දැම්මි සර්. මුලින් සර් රුපියල් 6000ක් හදාගත්තා. ඊට පස්සේ තමයි හැමින් හැමින් සර් බෙට් කරලා 17000 තිබ්බා උදේ වෙද්දි සර්. උදේ වෙද්දි. දවසින්. 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 කෝස්සේ ඉවර වෙලා ඉවර වෙලා ඊළඟ දවසෙම මොකද දෙවි 10000ක්. හරි, ඔබතුමාට එතකොට මම කිව්වා නේද ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කලින් ඔබතුමාට මේ වගේ දෙගුණයක් තුන් ගුණයක් earn කරන්න පුළුවන් කියලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කලින්. හරි, ඔබතුමා ඒක දැන් ඔබතුමාට ඒක ප්‍රතිඵල අන්ති දින පුළුවන් නේද? ඔබතුමා මොකද හිතන්නේ? ඒ කියන්නේ මම කිව්ව දේවල් බොරු ගොඩාක් සතුටුයි සර්. මම කිව්ව දේවල් බොරු නෑනේ. බොරු නාද නෑනේ. උගන්නපු දේවල් හරි නේද? ඔබතුමා එතකොට ඉගෙන ගත්ත දේවල් භාවිතා කරලා මොකක්ද ප්ලේ කරේ ඔබතුමා? කලර්ස් වලටද, කොලම්ස් වලටද, නම්බර්ස් වලටද, මොනවද ප්ලේ කරේ ඔබතුමා? දැන් මම ප්ලේ කරේ නම් කොලම්ස් වලට සර්. මේ නම්බර්ස් වලට ප්ලේ කරේ නැහැ සර් තාම. කොලම්ස් වලට තමයි සර්. කොහොමද වින්නින් සේම හොඳයිද? හොඳට වින් වෙනවද ඔබතුමාලා? කොහොමද වින් කරනවද? හොඳයි සර්. කිව්වා වගේම සර් හොඳට වින් වෙනවා සර්. හරි, එතකොට අපි උගන්නපු දේවල් වලින් පිට මොනවා හරි තිබ්බද? නෑ සර්. නෑ සර් කිව්ව විදිහටම ඒ රූල්ස් වලම ගියා නම් සර් ඒ විදිහටම සර් කිව්ව විදිහම වින් කරන්න පුළුවන් සර්. අනිවාර්යෙන්ම. එතකොට ඔබතුමාට දැන් තේරෙනවා ඇති ඉගෙනගත් දෙයක් අනිවාර්යෙන්ම කවදාවත් අපතේ යන්නේ නැහැ කියලා. ඉතින් ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා කියලා ඔබතුමා මුලින්ම තේරුම් ගත්තා. ඔබතුමාට විශ්වාසයක් තිබුණා. ගොඩක් අය එහෙම තමයි. මොකද මේ දවස්වල හැමෝම රවට්ටන කට්ටිය ඉන්නේ. කවුරු හරි සිග්නල් දෙනවා කියනවා නැත්නම් මොකක් හරි කරනවා කියලා රවට්ටන. ඉතින් ඔබතුමා මුලින්ම ඔබතුමාගේ සක්සස් එකේ පාත් එක ගෙන ගන්න ඕනේ කියලා අඩියක් ඉස්සරහට තිබ්බා. රිස්ක් එකක් අරන් හරි කමක් නැහැ, ඉගෙන ගන්න ඕනේ, ඉගෙන ගන්න තමයි මම ඒක ගේන් කරන්න ඕනේ කියලා අඩියක් ඉස්සරහට තිබ්බා. අන්නේ පළවෙනි අඩිය තමයි
ඔබතුමා කරපු සර්ව සාර්ථක අඩි. ඉතින් ඊට පස්සේ ඔබතුමා හරියටම ඉගෙන ගත්තා. ඉගෙන ගන්න දේ ඉගෙන ගන්න බෑ. ක්ලාස් එකට මේ රෙජිස්ට්‍රේෂන් කරගත්තා, කෝස් එකට ජොයින් වුණා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කෝස් එකට ජොයින් වෙලා ඉගෙන ගන්න ඕනේ. ගන්න ඕනේ හැම එකක්ම හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙනගෙන හරියට මේ ටික ඇප්ලයි කරගත්තා. ඒ කැපවීමක් තිබ්බා නේද? උනන්දුවක් තිබ්බා. අතන මේ මනස උනන්දුවක් තියෙනවා. නැත්තම් මේ ක්ලාස් එකට මම රෙජිස්ට්‍රේෂන් කරගත්තාම මම හෙට මිලිනේ පැත්තියක් ඉන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඉගෙන ගත්තා. ඒක අනිවාර්යයෙන්ම යා ඇප්ලයි කරා. ඒකෙන් පිට කියන්නේ නැහැ. ඉතින් ඔබතුමා ඉගෙන ගත්ත දේවල් වලින් කලර්ස් උනත් ඔබතුමාට ඊට පිට කොහේ හරි කලර් සෙට් එකක් වාඩ හොයා ගන්න පුළුවන් වුණාද? නෑ සර් නෑ. අනිවාර්යයෙන්. එතකොට ඒක පිටින් යන දේවල් නැහැ. ඉතින් ඒ දේ හැම එකක්ම ඇප්ලයි කරන්න පුළුවන් වුණා. කොලම්ස් වලට ප්ලේ කරන්න පුළුවන් වුණා. ඩිරෙක්ට් නම්බර්ස් දක්වා ගන්න ඕනේ. ඔව් සර්. ඒ හැම දෙයක්ම ගන්නවා කියන්නේ. ඒ හැම දෙයක්ම ලස්සනට උගන්වන්නේ වගකීමක් ඇතුව. ඉතින් ඔබතුමාට මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අපි උගන්වපු දේවල් වල මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දැනට නම් නෑ සර්. එහෙම මොකක්ද දැනට නෑ සර්. ඔබතුමාත් කිව්වා ඇත්තම ජොයින් වෙන්න බයෙන් හිටියේ විශ්වාස කරන්න පුළුවන් දන්නේ නැහැ කියලා. ඉතින් ඔබතුමා ඒ ළමයින්ට දැන් මේක බලන session එකේ ඔයා කලින් බලන් හිටියා මේ වගේ ළමයෙක්ගේ session. ඊට පස්සේ ඔයාම මේ තැනට ඇවිල්ලා දිනවා. ඉතින් ඔබතුමාට මොකද්ද කියන්න තියෙන මේ සම්බන්ධයෙන් මේවා බලන session ළමයින්ට? බය නැතුව join වෙන්න කියන්නේ සර්. සර්ලා විශ්වාස කරලා අනිවාර්යෙන්ම කියන විදිහම සර් මේ win කරන්න පුළුවන් සර්. අනිවාර්යෙන්ම. ඉතින් මේක ලයිෆ් ටයිම් අරගෙන යන්න පුළුවන් වගේම සක්සස් එකක් අපි ලබා දෙනවා. ඒ වගේම ලස්සනට කරන්න පුළුවන්. ඉතින් මේක ලයිෆ් ටයිම් ස්ටුඩන්ට් සපෝට් එකක් අපි ලබා දෙනවා. ඔයාලම නිකන් අතරින් හවු ගන්නලා නිකන් මේක ඉගෙන ගනි මේක කරපන් කියන එක නෙමෙයි. ඒක ඉගෙන ගත්තට පස්සේ අපි පිටිපස්සේ ඉඳන් බලනවා ප්‍රැක්ටිස් සෙෂන් එකක් කරනවාද, ඔබතුමාලා ප්‍රැක්ටිස් වෙනවද, ඔබතුමාලා ඇප්ලයි කරගන්න පුළුවන්ද, ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනම ටේබල් එක ලෝකෙ තුන ඕනම තරක කියලා ප්ලේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හැම දෙයක්ම අපි බලන ලස්සනට ටිප්ස් ඇන් ට්‍රික්ස් ටිකක් දෙනවා. ඊට පස්සේ ඔබතුමාලාට ලස්සන පිටිපස්සේ ඉඳන් බලනවා. ඔබතුමාට දැන් තියරි එකක් ඔයාලට ඩොකියුමන්ටේෂන් එකක් කොහෙන් හරි ලැබුණා හෝ වීඩියෝ එකක් බැලුවා පළියට වාර් අප්ලයි කරගන්න බෑ. ඒකට පිටිපස්සෙන් ඉඳන් සපෝට් එකක් දෙන්න ඕනේ. කොතරද වැටෙන්නේ, කොතරද අල්ල ගන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ සපෝට් එක අපි දෙනවා. අපි පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් එහෙම තමයි මේ session එකෙත් මම ඔබතුමාට කොහොමතර ඕන වෙලාවක කෝල් එකක් ගන්න නැති, ඔබතුමාගේ මොකක්ද අඩුපාඩු කියලා බලන්න නැති නේද? මම හැම ලයිෆ් ටයිම් ස්ටුඩන්ට් සපෝට් එකේදී ස්ටුඩන්ට් සපෝට් එකේ මැසේජ් එකකටම රිප්ලයි විත් කරා සර්. සර්ගේ මොන වැඩද බස් අපේ ළමයින්ගේ මැසේජ් වලට හැමතිරම රිප්ලයි කරනවා. අනිවාර්යයෙන්ම හැමදේම ඒ වගේම 100% ක්වලිටි එක තමයි අපිට අතගම වැඩගත්. ඉතින් ඔබතුමාලා රෙජිස්ට්‍රේෂන් කරගන්න එක සම්බන්ධයෙන් කිසි දෙයකට බය වෙන්න එපා. ඔබතුමාලා රෙජිස්ට්‍රේෂන් කරගෙන ක්ලාස් එකකට ජොයින් වෙලා ඉගෙන ගන්නවා කියන එක කවමදාවත් අපතේ වෙන්නේ නැහැ. ඒක දවසින් ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් කර්න් කරපු මිනිස්සු තමයි මේ ඉන්නේ. ඉතින් නැද්ද? එහෙම නැද්ද? දවසින් නේද earn කරන්නේ? ඔව් සර්. ඉතින් මම මේක හැම ළමයින්ටම කියනවා රෙජිස්ට්‍රේෂන් කරන්න කලින් දවස් ගානේ ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් ක්ලාස් එකට කරගෙන යන්න පුළුවන්. මේක ලයිෆ් ටයිම් අරගෙන යන්න පුළුවන්. මෙතඩ් එකක් කියලා දෙන දේවල් හැදිට හරියටම ඉගෙන ගන්න ලස්සනට අරන් යන්න පුළුවන් කියලා. ඉතින් බය නැතුව ජොයින් වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කපිල ඔබතුමා කාලා එහෙම දින්නේ ඩිස්ටර්බ් කරේ නැහනේ? නෑ සර්. ඉතින් ඔබතුමා මේ මට දැනගන්න ඕනේ ඔබතුමා මොකක් කර ජොබ් එකක් කරන ගමන් දින්නේ? දැන්ට නම් සර් ජොබ් එකක් කරන ගමන් ඉන්නේ සර්. දැන්ට ජොබ් එකක් කරන ගමන් ඉන්නේ. ඉතින් මේක පාර්ට් ටයිම් විදිහට අරන් යන්නේ. දැන්ට නම් එහෙම තමයි සර්. දැන්ට අවුලක් නැහැ. එතකොට හිමීට අරන් යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබතුමාට මොනවා හරි විශේෂ දෙයක් කියන්න තියෙනවද? ඉතින් ක්ලාස් එක ඉවර කරන්න කලින් සර් ගොඩාක් සතුටුයි සර්. මේ ඔස්සේලා ඉඳලා සර් මේ හොදයක් කරගන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන්ම. Thank you so much. සර්ලට ගොඩාක් පිං සර්. ඉතින් ඔයාලටත් ඇත්තටම ඔයාලටත් දවසක ඔයා මේ ස්තුති කරගන්න. මොකද මේ වගේ ගොඩක් අය ඉන්නවා ඉගෙන ගන්න ඕනේ කියලාවත් උනන්දුවක් නැහැ. හරි? එයාලට ඉගෙන ගන්න ඕනේ කියලා දෙයක් හැඟීමක්වත් නැහැ ති. නේද? දැන් ඔයාලේ හැඟීම ආව මම ඉගෙන ගන්න ඕනේ මොනවා හරි කරලා ඉගෙන ගන්නමු. අවුලක් නැහැ. මොකක් හරි කරලා ඉගෙන ගමු. මේකේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා ආව නේද? අන්න ඒ වාගේ අර ඔයාටම ස්තුති කරගන්න ඕනේ. ඒ දේ ගොඩක් අයට දෙන්නේ නැහැ. ගොඩක් අයට කැපවීමක් නැහැ. උනන්දුවක් නැහැ. අත්‍තරම උනන්දුවක් නැහැ. මම ඉගෙන ගන්න ඕනේ කියලා උනන්දුවක් නැහැ. ආවෝ ආවෝ විදිහට පළියට ගහලා ඔහේ YouTube වීඩියෝ එකක් නැත්තම් කොහේ හරි මොකක් හරි Google සර්ච් එකක් කරනවා. ඉතින් කාගෙන් හරි මොකක් හරි අහගන්න. සිග්නල් එකක් බලාගන්න. ඉතින් කවදාවත් ඔක හරියනවද? ඒක හැමදාම පවතින දෙයක්ද? මේක තමයි කියන්නේ හැමදාම ලයිෆ් ටයිම් අරගෙන යන ඕනේ ඉර්නින් මෙතඩ් එකක් විදිහට කියලා. ඉතින් ඒක සඳහා ඉගෙන ගන්න ඕනේ. අඩිතාලම දාන්න ඕනේ. ෆවුන්ඩේෂන් එකක් නැතුව බිල්ඩින්ග් එකක් ගොඩනගන්න බෑ. ඒ ෆවුන්ඩේෂන් එක හරියට හදාගන්න නම් හැම දෙයක් සම්බන්ධව දැනුවත් තියෙන ඕනේ. වගේම ඒ ෆවුන්ඩේෂන් එක හදන්න කෙනෙක් ඔබතුමාලා වෙනුවෙන් පිටිපස්සෙන් ඉන්න ඕනේ. එතකොට තමයි ඔබතුමාලාට උඩට යන්න පුළුවන්. හරි. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාට කපිල මහත්මයාට ගොඩාක් ස්තුතියි. ඔයාලටත් ගොඩාක් ස්තුතියි මේ session එක බැලුවට සහ සම්බන්ධ වුණාට. ඉතින් ළමයි, හැබැයි මේ session එක ඉවර කරමු. ගොඩක් වෙලා දින්න බෑ. මොකද කලින් sessions ගොඩාක් වෙලා දාලා තිබ්බා. ඉතින් ඒව ඕන් නැහැ ගොඩක් වෙලා දින්න. මොකද එකම දේ තමයි හැම එකක්ම කියන්න තියෙන්නේ. මොකද මේ විදිහට තමයි හැම ළමයෙක්ම earn කරන්නේ. නේද?
ඉතින් කපිල මහත්මයා thank you so much session එකට සම්බන්ධ වුණාට. ඉතින් මේ මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් ඕන වෙලාවක call එකක් ගන්න message එකක් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඕන වෙලාවක ඔතමට support කරනවා. තේරුණා නේද? හරි sir, thank you sir. thank you. එහෙනම් කාලා බීලා හොඳට නිදා ගන්න. life time ලස්සනට earn කරන්න කියලා wish කරනවා. thank you so much. හරි sir, good night sir. හරි good night. එන්කම් හෙවන session එක. ළමයි ඔයාලට good night. එහෙනම්